ලකාව එක්තර කාන්තක්හිටයක්. ඇය රහතුන් වහන්සේ නමකට රත් පැහැ වස්තරයක් පහෙදවා. ඇ තිකාක් ල නෑ ලස්සන නැති කෙල්ලු පතන්නේ මමොකක්ද ලස්සන කොන්්ඩි දිග නැති කෙල්ලු පතන්නේ මමකක්ද දිග කොන්ඩේ කටහඩක් හරියට නැති කෙනා පතන්නේ ලස්න කටහන්න. හොඳ මිනිෙක් නැති ස්තරය පතන්නන්නේ හොඳ හොඳ බිරිඳක් නැති කෙනා පතන්නේ හොඳ බිරිඳක් දරුවෝ නැති කෙනා පතන්නේ දරුවෝ ඇ පැතුවා රංවන් වස්තරයේ රහතුන් වහන්සේට පුදලා උපනූ පන් ජීවිතේ අන්න අයගේ මන මෝහනිය වෙන අන්නයි උමදුවන ලස්සනක් ලැබේවා කියල් ඊළඟ ජීවිතය ඉපදුනා රත්තරන්තිලකයක් වගි කෙල්ල ල අස්සනයි ස්වර්ණ තිලකා මේ ලංකායි. දහසේ හැවිරිදිවෙනකොට ඇගේ ලස්සනේ ප්‍රභාන්වර භවින. ඒ ගමින් කොල්ලො හොමතු වුණ. කොල්ලු කිව්වා මමමයි අරකෙල්ල බඳින්නේ කියලා. ඊළඟ කොල්ල කිව්වා උබට දෙන්නෑ මම මයි බඳින්න කියලා. නිකම්ම කොල්ලු කාපපුටතා ගත්තා. අවසානෙ කොල්ලො කඩුකිිනිසිවලින් ඇනගත්තා මරා ගත්තා නගර ප්‍රදේශපිටින් කොල්ලො මරාගණන්න ගත් අයික කෙල්ලෙකුට අවසාන රජයෙන් මේ කෙල් ඇරගෙන කඩුවෙන් කීතු කීතු කරලා දැම්ම උඹ නිසයි මේක වෙන්නේ කියයා ඔච්චර විනාසයක් වනේ මොකත් තැන දීම දීම උත්තරීතර ප්‍රාර්ථනා පතන්ඩ සත්පුරුසු ඇසුර කල්්‍යයාන මිත්‍ර සේවෙනය. අරමි අවබෝධ වෙන සත්පුරුෂයන් ළඟ උපත ඒහෙවා පතන්නපා අපි අදද පතනදී චිට වැරදිී කියල තේරෙනකුට පතල ඉවරයි. ය සෝදරාවත් පතල සංසාර ඇවිල්ලා අර කැවුන් ගෙඩියක් නිසා උඹේපා කියල පැතුවනේ. ඊළඟ ජීවිත උපදුනන් කුස්ස පභාාවති. බලන්නකොමි පැතිමේ තියෙන බලයන් ඒ නිසා මේ උතුන් ධාතු විස්්තූපළඟ. සමාර ලාමක කොල්ලෝ ලාමක කෙල්ලු ශීන හිත්තියෙන අය මෙතරන් ධාතු ස්තූපළඟ මල් පුද්දල වැහඳලා කියන අර කෙල්දමට යාලුවෙන්ට ලැබේවා. බුදුකිණෙකින් මිල්ල නොවද. හාවේ නැමැති කුෂ්ටේ කහකහ ඉන්න ගවන් පවත්තඒ කුෂ්ටකහන්ට කුෂ්ටියක් හොයනා බුදුකිෙනෙෙ මහා ධාතු ස්තූපයක් ළඟ